පළවෙනි වර්ගයේ දියවැඩියාව සඳහා අපි දන්නවා මේ ඉන්සියුලින්ම ගන්න ඕන. ඉතින් ඒගොල්ලන්ටත් ගන්න පුළුවන් විදිහේ කටින් ගන්න පුළුවන් බෙහෙත් පෙත්තක් හරි මේ මං හිතන්නේ මේ කැප්සියුල් එකක් හරි ඇප්‍රූව් වෙලා තියෙනවා ඇමරිකාවේ. ඉතින් මේක සමහරක් වෙලාවට තාම එච්චර ප්‍රචලිතව පාවිච්චි වෙන්නේ නැහැ. නමුත් මං හිතනවා අනාගතයක දෙවෙනි වර්ගයේ දියවැඩියාව තියෙන අයටත් හරියයි කියලා. මොකද මටත් තියෙන තත්වය ඒක ඇත්තටම දැන් සරල විදිහට කිව්වොත් ඒක පළවෙනි වර්ගයට හැරිලා, ඒ කියන්නේ මගේ අග්න්‍යාශයෙන් ඉන්සියුලින් නිපදවනවා ඉතා අඩුයි. ඒක සමාන වෙනවා සාමාන්‍යයෙන් පළවෙනි වර්ගයේ තියෙන කෙනෙකුගේ ගන්නට වගේ. මේක බලන්න මෙතන ගිහිල්ලා මෙන්න මේ දැතිරෝදේ පේනවද? ඒක ක්ලික් කරලා මෙතන මේ සබ් ටයිටල්ස් කියන එක දැන් තියෙන මේ ඕෆ් කියන එකේ ඉංග්ලිෂ් ඔටෝ ජෙනරේටඩ් නෙවෙයි. මේක පුළුවන් ඕකේ ඉංග්ලිෂ් ඔටෝ ජෙනරේටඩ් එකට ගිහිල්ලා ඊට පස්සේ පුළුවන් ආයි දෙවෙනි පාරට ගිහිල්ලා පුළුවන් ඔටෝ ට්‍රාන්ස්ලේට්. එකයි ට්‍රික් එක, පළවෙනි පාරට එන්නේ නැහැ ඔටෝ ට්‍රාන්ස්ලේට්. ඊට පස්සේ මෙතනින් සිලෙක්ට් කරගන්න භාෂාව, පොඩ්ඩක් භාෂාව දැනගන්න ඉන්න ඕන. ඒක ගිහිල්ලා සිංහල 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 කොහෙද තියෙන සිංහල PQRS සංස්කෘත උනත් කමන්නේ. ඉතින් අපිට ටිකක් තේරෙනවානේ. දැන් සිංහල සිලෙක්ට් කරගත්තා. දැන් පුළුවන් ප්ලේ කරන්න. ඕකේ, දැන් පේනවනේ සිංහල අකුරු තියෙනවා. ඉතින් මේ විදිහට බලන්න පුළුවන්. මම මේකේ link එක දෙන්නම්. Thank you very much මේක බලුවට. අපි ඊළඟ video එකෙන් හම්බ වෙමු.